රජයේ වෛද්‍ය නිලධාරීන් සංගමයේ විදියට ඔබතුමාගේ තීරණය මොකද්ද? ඔව් මේ ඒකාබද්ධ වැඩ වර්ජන ක්‍රියාවලියට සමගාමීව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ගෙවුණු සඳුදා දිනේ සිට ක්‍රියාත්මක වන පරිදි වැඩ වර්ජන ක්‍රියාවලියක් ප්‍රකාශයට පත් කරලා තිබුණා. ඒ අනුව සඳුදා දින උදෑසන 8ට ප්‍රධාන පළාත් 4ක මේ වැඩ වර්ජනය ආරම්භ කරා. ඉන්නතුරු අඟහරුවා දින උදෑසන 8 සිට මේ වැඩ වර්ජන ක්‍රියාවලියට ඉතිරි පළාත් 5 එකතු වුණා. ඊයේ දිනේ වනතුරුත් අපිට පැහැදිලි පිළිතුරක් නොලැබීම නිසා අපි කලින් ප්‍රකාශයට පත් කළ පරිදි මේ වැඩ වර්ජන ක්‍රියාවලිය තවත් තීව්‍ර කරමින් තවත් දැඩි කරමින් අද දින උදෑසන 8 සිට ක්‍රියාත්මක වන පරිදි අඛණ්ඩ දීපව්‍යාප්ත වැඩ වර්ජනයක් බවට අපි මේ වැඩ වර්ජනය පරිවර්තනය කරා. ඒ හරහා මේ වන විට මේ රටේ සියලුම රෝහල්වල සියලුම පළාත්වල සියලුම රෝහල්වල සම්පූර්ණම වශයෙන්ම වැඩ කටයුතු සම්පූර්ණයෙන් කටපාඩම් වෙලා තියෙන්නේ. අපිට අපේ ශාකා සමිතිය හරහා ලැබෙන ආරංචි මාර්ගත් එක්ක මේ වැඩ වර්ජනය 100%ක් සාර්ථක කරගන්න රජ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හැකියාව ලැබිලා තියෙනවා. මේ වැඩ වර්ජනය ඉතිහාසයේ සාර්ථකම වැඩ වර්ජනයක් බවට පත් වෙනවා. ඒක හේතුවක් මේ වැඩ වර්ජනයේ අපේ අරමුණ, අනිත් පැත්තෙන් මේ වැඩ වර්ජනය සඳහා මේ රටේ වෛද්‍යවරු නියෝජනය කරන සියලු වෘත්තීය සංගම් සහ විද්‍යායතන එකතු වෙලා තියෙනවා. පෞද්ගලික සේවාව පවා සම්පූර්ණයෙන් මේ ගෙවුණු දවස් කීපේ ඒ පළාත්වල සාදු දවසේදී මුළු රට පුරාම අඩපණයි. හැබැයි මේ වැඩ වර්ජන කාල සීමාව තුළදී අපි හදිසි ප්‍රතිකාර සේවා අඛණ්ඩව පවත්වාගෙන ගියා. ඒ වගේම අපි දන්නවා සෞඛ්‍ය සේවාව කියන්නේ අතිශය සංවේදී ක්ෂේත්‍රයක්, ජනතාවගේ ජීවිතත් එක්ක ගැට ගැහුණු ක්ෂේත්‍රයක්. ඒ නිසා ඒ සංවේදීතාවය අපි අඳුනා ගනිමින්, ඒ සංකීර්ණත්වය අඳුනා ගනිමින් බාටරෝ රෝහල්, ළමා රෝහල්, පිළිකා රෝහල්, රට පුරා තියෙන වකුගඩු ප්‍රතිකාර ඒකක, ත්‍රිවිධ හමුදා රෝහල්, ඒ වගේම අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතන වගේ ඒ සංවේදී ක්ෂේත්‍ර රෝහල් එකකවත් මේ වැඩ වර්ජනය සඳහා සම්බන්ධ කරගත්තේ නැහැ. එහෙර අනිකුත් සියලු රෝහල්වල රාජකාරී, දෛනික සහ සාමාන්‍ය රාජකාරී සම්පූර්ණයෙන් බිඳවැටෙන කොහොම වුණත් අපි දන්නවා මේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වැඩ වර්ජන හරහා මේ රටේ ජනතාව පීඩාවට පත් වෙනවා කියන කාරණේ අමුතුවෙන් කියන්න ඕන දෙයක් නෙමෙයි. ඒ නිසා තමයි අපි එතනට අරගෙන යන්න එපා කියලා මේ රටේ පාලකයන්ට අපි දිගින් දිගටම කිව්වේ. හැබැයි අකමැත්තෙන් වුණත් අපිට එතනට යන්න සිද්ධ වුණා. අපි ඒ මේ වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන්න හැකියතාක් ඒ පීඩාව ආම වෙන පරිදි කොහොම වුණත් මේ මොහොතේදී මේ සංවේදීතාවයත් සලකමින්, ඒ වගේම මේ මොහොතේදී ජනාධිපතිතුමා සහ ඒ ආණ්ඩුව පාර්ශවයෙන් ඇතිලා තියෙන සුබවාදී ප්‍රවේශය සම්බන්ධයෙන් සැලකිලිමත් වෙමින්, ඒ වගේම සමාජිකයන්ගේ සියලු අදහස් සැලකිල්ලට ගනිමින් අදහස් විමසීමෙන් අනතුරුව ඒ ජනාධිපති කාර්යාලය ඔස්සේ අපිට ලබා දීලා තියෙන ජනාධිපතිතුමා විසින් ලබා දීලා තියෙන සංඥාව සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් මේ වන විට ක්‍රියාත්මක වෙන අඛණ්ඩ දීපව්‍යාප්ත වැඩ වර්ජනය හෙට දින උදෑසන 8 දක්වා ක්‍රියාත්මක කරලා ඉන් අනතුරුව තාවකාලිකව නවත්තන්න, තාවකාලිකව අත්හිටුවන්න අපි තීරණය කළා තියෙනවා. ඒ තුල අපි කියන්නේ නැහැ මේ වෘත්තීය ක්‍රියාමාර්ග වලින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉවත් වෙනවා කියලා. වෘත්තීය වේදින්ගේ වෘත්තීය සමිතිය එකමුතුවත් එක්ක තියෙන සම්බන්ධය වෙනසක් වෙනවා කියලා. වෘත්තීය වේදින්ගේ වෘත්තීය සමිතිය එකමුතුවත් එක්ක රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දිගින් දිගටම වෘත්තීය ක්‍රියාමාර්ග වලට ක්‍රියා කරන්න අපි සූදානම්. අද දින උදෑසන 8 සිට ක්‍රියාත්මක කිරීමට ප්‍රකාශයට පත් කරලා තිබුණු අඛණ්ඩ දීපව්‍යාප්ත වැඩ වර්ජනය හෙට දින උදෑසන 8 සිට තාවකාලිකව අත්හිටුවන්න තීරණය කරනවා. හැබැයි අපි අපේක්ෂා කරපු ඒ සුවිශේෂී විසඳුම්, ඒ උත්තර එකක්වත් ක්ෂණිකව ලබා දෙන්න මේ ලිපිය හරහා ජනාධිපතිතුමාට ආණ්ඩුවට හැකියාවක් ලැබිලා නැහැ. ඒ නිසා පැහැදිලිව අපි කියනවා ඒ අපේක්ෂිත විසඳුම් නිශ්චිතව ප්‍රකාශයට පත් වෙනතුරු රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විදිහට වගේම අපිත් වෘත්තීය වේදෙන්ගේ වෘත්තීය සමිතිය එකමුතු විදිහට මේ සියලු දෙනාමත් මේ බදු සටන අඛණ්ඩ විදිහට අරගෙන යනවා. ඒ වගේම මේ මොහොතේදී අපිව දැනුවත් කරලා තියෙනවා මේ වැඩ වර්ජනය සඳහා සහභාගී වුණු වෘත්තීය වේදෙන්ගේ වෘත්තීය සමිතිය එකමුතුව තුළ එකතු වෙලා ඉන්න වෛද්‍යවරුන්ගේ අනෙකුත් වෘත්තීය සමිතිය, ඒ කියන්නේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය, රජයේ දන්ත ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමය, ඒ වගේම ආයුර්වේද වෛද්‍යවරුන්ගේ සංගමය, ඒ වගේම ලියාපදිංචි සහ සහකාර වෛද්‍යවරුන්ගේ සංගමය ඇතුළු මේ අපිත් එක්ක සමගාමීව සමාන්තරව මේ වැඩ වර්ජන නියතුණු සියලු වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිතිවලත් වැඩ වර්ජන ක්‍රියාමාර්ගය හෙට දින උදෑසන 8 සිට තාවකාලිකව අත්හිටවම යනු හෙට දින උදෑසන 8 සිට මේ රටේ රෝහල් පද්ධතියේ දෛනික සහ සාමාන්‍ය රාජකාරී කටයුතු පෙරසේම නැවත ආරම්භ වෙනවා. හැබැයි ආණ්ඩුව සූදානම් නැත්නම් මේ විසඳුම් ලබා දෙන්න මීට වඩා දැඩි තීරණ වලට, මීට වඩා කල් යන වැඩ වර්ජන වලට යන්න උනත් අපි පසුබට වෙන්නේ නැහැ කියන කාරණය සහ ඊට ඉඩ තබා ගනිමින් තමයි අද දවසේදී මේ තාවකාලිකව වැඩ වර්ජනය අත්හිටවන්නේ. දැන් මේ ඔය ලිපියේ දින තුන්වෙනි කාරණාව අනුව IMF එකේ පළවෙනි වාරිකේ හම්බුණාට පස්සේ තමයි රිවියු මීටින් එකේදී ඔබ ඉදිරිපත් කරන්නේ. يعني මාසයක් පමණ ගත වෙනවා. ඒකට ඔබතුමාලා එකඟද? මෙතනදී ආණ්ඩුව අපිට කියලා තියෙන දේ තමයි මාස 6ක්ද මාස 3ක්ද කියන කාරණය සම්බන්ධයෙන් ආණ්ඩුව එතන කියලා නැහැ. ඒකලෝ ආණ්ඩුවෙන් ඉදිරිපත් වෙන කාරණාව තමයි රිවියු එක අවසන් වෙන්නේ මාස 6කින් කියන කාරණා. නමුත් අපිව දැනුවත් කළ කියන කාරණේ තමයි මේ පළමු සමාලෝචනය මාස 3ක් ඇතුළත ආරම්භ වෙනවා. ඒතකොට මාස 3ක් ඇතුළත ආරම්භ වෙනකොට
ඒ පළමු සමාලෝචනයේදී අපේ යෝජනා මාලාවන් ඉදිරිපත් කළ හැකි ඉක්මනින් මේ සම්බන්ධයෙන් අපිට සාධනීය පිළිගත හැකි විසඳුම් ලබා දෙන ආණ්ඩුව සූදානම් කියන කාරණේ මේ ලිපිය හරහා ලබා දීලා තියෙනවා. මෙතන අපි ගන්න ඕන ධනාත්මක කාරණේ තමයි මෙහෙම දෙයකටවත් මේ ආණ්ඩුව ඊයේ රෑ වෙනකොටවත් සූදානම් වෙලා හිටියේ නැහැ. මෙහෙම කාල රාමුවකටවත් අඩුම ගානේ ඊයේ රෑ රාත්‍රිය වෙනකොට සූදානම් වෙලා හිටියේ නැහැ. ඒ නිසා මේ කාල රාමුව සහ මේ යෝජනා සම්බන්ධයෙන් තවත් පැහැදිලි සහ නිශ්චිතව සාකච්ඡා කරන්න තමයි අපි ජනාධිපතිවරයාත් සමඟ ඍජු සාකච්ඡා ඉල්ලුවේ. එනිසා ජනාධිපතිවරයාත් සමඟ එළඹෙන සතියේදී පවත්වන සාකච්ඡාවේදී මේ සම්බන්ධයෙන් නිශ්චිත කාල රාමුවක් සම්බන්ධයෙන් අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. අපේ දායකත්වයේ මොන මට්ටමින්ද අවශ්‍ය වෙන්නේ කියන කාරණය සම්බන්ධයෙන් අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඊට ඉඩ තබා ගනිමින් තමයි මේ తాවකාලිකව මේ වැඩවර්ජන ක්‍රියාවලියේ තීව්‍රතාවය අඩු කරන්නේ. එහෙම නැතුව මේ යෝජනා මාලාව සම්පූර්ණයෙන් පිළිගැනීමක් කියන කාරණයක් වෙතට අපි සිද්ධ කරලා නැහැ. මේ ධනාත්මක ප්‍රවේශය, මේ ධනාත්මක සංඥාව ගැන අපි යම් විශ්වාසයක් තියලා තියෙනවා. ඒ නිසා ඒ විශ්වාසය රැකීම සහ ඒ විශ්වාසය කෙරෙහි වගවීම මේ මොහොතේදී ආණ්ඩුවට තියෙනවා. ඔය ලිපිය යොමු කරලා තින්නේ උපස් සංගමයටද එහෙම නැත්නම් වෘත්තීය සමිතිය එකමුතුවටම? මේ ලිපිය යොමු කරලා තින්නේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපතිතුමා ආමන්ත්‍රණය කරමින් තමයි මේ ලිපිය යොමු කරලා තින්නේ. නමුත් මේ ලිපිය පාදක කරගෙන තියෙන්නේ පසුගිය 13 වෙනිදා ජනාධිපතිතුමාත් සමග පැවති සාකච්ඡාව. ඒතර මේ පසුගිය 13 වෙනිදා සාකච්ඡාව පැවැත්ුණේ වෘත්තීය වේදින්ගේ වෘත්තීය සමිති එකමුතුවත් එක්ක. ඒ නිසා මේ විසඳුම් මාලාව ඒ සාකච්ඡාවේදී සාකච්ඡා වුණු කරුණු කාරණා මත පදනම්ව තමයි මේ යෝජනා මාලාව අපිට ඉදිරිපත් කරන්නේ. ඒ නිසා වෘත්තීය වේදෙන්ගේ වෘත්තීය සමිතිය එකමුතුවටම සමස්ත වශයෙන් ආමන්ත්‍රණය කරන ලිපියක් විදිහට අපි මේ ලිපිය සලකනවා. අනිත් පැත්තෙන් වෘත්තීය වේදෙන්ගේ වෘත්තීය සමිතිය එකමුතුව විදිහට අපි යන්නේ එක ගමනක්, එක අරමුණක් වෙනුවෙන්. එහිදී එක් එක් වෘත්තීය සමිති වලට වෙන වෙනම කොටස් බෙදා ගන්න එහෙම සූදානමක් අපි අතරේ නැහැ. ඒ නිසා පොදු අරමුණක් වෙනුවෙන් අපි ඉදිරියටම ගමන් කරනවා. ඒ නිසා මේ ලිපියේ යොමු කරලා තියෙන කාගේ නමටද කොයි විදිහටද කියන කාරණේ නෙමෙයි අපිට වැදගත් වෙන්නේ. අවසානයේ මේ ලිපියේ අන්තර්ගතය සහය අන්තර්ගතය තුල තියෙන කාරණා මේ රටේ වෘත්තීය වේදින් මේ රටේ සේවා නියුක්තිකින් සහ අවසාන වශයෙන් මේ රටේ හෙට දවස වෙනුවෙන් සුභවාදී මාවතකට අරගෙන යෑම තමයි අපේ බලාපොරොත්තුව වෙන්නේ.